හැමතැනම විසිරිලා වැඩක් ගන්න බෑ එතකොට හරියට. ඉතින් ඉඳ ගන්නවා. ඉඳ ගත්තට පස්සේ පාඩම් වෙන්නේ නැහැ. හරිය. එතනින් කතාව ඉවරයි. එතන යන කතා කරලා වැඩක් නැහැ. distractions අඩු කරන්න ඕනේ. ඉතින් ගල්ලගේ කටවල් මහන්නද ගිහිල්ලා අපි අමාරු වචනයක් තියෙනවා ඒක Google කරලා බලන්න ඕනේ. නැහැ. ප්‍රශ්න වශයෙන් ලියන්නේ කොහොමද? ලියා ඇයි ළමයින්ට ලියන්න බැරි? ප්‍රායෝගික උදාහරණ මගින් අපි කතා කරන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ පන්ති. ප්‍රායෝගික උදාහරණයකින් ඔප්පු කරලම පෙන්නන්න. ප්‍රශ්න වශයෙන් ලියන්නේ කොහොමද? ලියා ඇයි ළමයින්ට ලියන්න බැරි? ඔව් ඔන්න ලියන්න බැරි බැරි නෙමේ. හරි. ඒකට ඇයි උත්තර ප්‍රතිරෝධයක් දක්වන්නේ? ඇයි රචනා වශයෙන් ලියන්න ප්‍රතිරෝධයක් දක්වන්නේ? කරුණු මතක නැහැ. මතක් වුණත් කරුණු පිළිවෙලට ගලාගෙන එන්නේ නැහැ. ඇයි පිළිවෙලට ගලාගෙන එන්නේ නැත්තේ? පිළිවෙලට පාඩම් කරන්නේ. දැනින් දැනින් පාඩම් කරන්නේ. නැත්තම් පාඩම් කරන වෙලාවදී මෙහෙම. ඉතින් ඉඳලා 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 හැමදාම ඔයගොල්ලෝ පාඩම් කරන්නේ නැහනේ. ඈ හැමදාම පාඩම් කරන්නේ හොඳ නැහැ. ඉතින් ඇගින්දා ඉඳලා 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 මේ ඔන්න පාඩම් කරන්න ඔන්න හරි අද නම් කොහොම හරි කරනවා කියලා ඉඳ ගන්නවා. ඉඳ ගන්න කොහමද? ආ මෙතනින් වාගේ දැන් ටියුට්ස් එක එහෙම හම්බලා තියෙන දැන් ඔන්ලයින් ළමයින්ට කියලා තෙන්සක් නැහැ. හැමෝටම ටියුට්ස් හම්බ වෙනවා. හරි. ඔයගොල්ලන්ට ඉතින් කොහොමද හම්බ වෙනවන්නේ? නැති කරගන්න නැත්නම් ඒ ටියුට් එක තියෙනවා. ආ බස් එකේ බලන ගමනුත් දාලා ගිහිල්ලා තිබුත් එහෙම කරන්න දෙයක් නැහැ ඉතින්. හරි. නැති කරගන්න. නැති කරගන්න නැහැ. දැන් ඔන්න දැන් පාඩම් කරන්න අවශ්‍ය ටියුට්ස් ටික ඔක්කොම තියෙනවා. හරි. ඉතින් ඉඳ ගන්නවා. ඉඳ ගත්තට පස්සේ පාඩම් වෙන්නේ නැහැ. ඇයි ඒ? පාඩම් කරන්න තව අත්‍යවශ්‍යම දෙයක් නැහැනේ. මොකද්ද? ෆෝන් එක. ඒක නැතුව පාඩම් වෙන්නේ නැහැනේ නේද? ඒකින් ඉඳ මොකද වෙන්නේ? අවශ්‍ය ටියුල්ස් ටිකයි ෆෝන් එකයි තියාගෙන ඉතින් ඉඳ ගන්නවා. එයාගේ පාඩම් කරන තැනේ. හරි. ඔය පාඩම් කරන තැන ළමයි ඇඳනම් සෝෆා එක නම් බුදුසරණයි දෙවි පිහිටයි 33 KDP කියලා තමයි කියන්නේ. දැන් නැත්නම් අම්මෝ ටියුබ් ලයිට් මේ ගලවලා මේ මේදලුට කෙල්ලල ගමු නම් හරි වෙනවා. හරි 33 KDP කියන්නේ මොකක්ද කියලා දැන් නැත්නම්. ඊට හරි හරි. එහෙම වුණත් හරි මූලික විවර හරි. ඒ පාඩම් කරන්නේ එහෙම ඉඳගන්නේ හරි හරි පරි ගහලා ඉඳගන්නේ සෝෆා එකේ නම් ඇදෙන හරි එච්චර. එතනින් කතාව ඉවරයි. එතන යන කතා කරලා වැඩක් නැහැ. ඌ පාඩම් කරන්නේ මෙදී එච්චරයි. හරි. පාඩම් කරන්න ඔයාට පාඩම් කරන්න මේසයක් තියෙන එක සමහරක සමහර ළමයින්ගේ ගෙදර කෑම කාමරේ තියෙන කෑම මේසෙ හොඳට ඉඳ තියෙන ඉඳ සහ එළිය තියෙන ඉඳ පෑන් එකක් තියෙන ඉඳ එතන ඉඳ තියෙන හොඳ කුඩුකුත් තියෙන ඒක වෙන්න පුළුවන් නැත්නම් තමන්ට පාඩම් කරන කාමරේ තමන්ගේ කාමරේ මේසයක් තියෙන නම් එතන වෙන්න පුළුවන් නැත්නම් ඒක ළමයි ඉතින් පාඩම් කරන තැන් විශේෂ තැන් මේසයක් සහ කුඩුකුත් තියෙන තැනක් තියෙන එතන ඉඳ ගන්නවා ෆෝන් එකයි පොත් ටිකයි අරගෙන ඉතින් පාඩම් කරන්න ගන්නවා අරගෙන ඉවරලා ඉතින් ෆෝන් එකත් එහෙම තියනවා හරි. ඉතින් දැන් ඕකේ ඔයාගේ ෆෝන් එකේ තියෙන තරමක් ඇප්ස් වල notifications ඔයා on කරලා ඇති. පැහැදිලිවද? FB ඉන්නවා නම් නෙමෙයි ඉන්නවනේ ඉතින් හරි. ඒක notification, Instagram එකේ, TikTok එකේ, Hello Guru එකේ, Daras එකේ, AliExpress එකේ හරි. තමයි ඒ WhatsApp හරි. WhatsApp business account එකක් තියෙනවා ඒක. Telegram එක තමන අල්ලන්නේ මම දන්නේ ඔය ටික තමයි මම දන්නේ. ඉතින් මැසෙන්ජර් හරි. SMS app එක. අයි හැම එකේම මේවා ටික notification on කරගෙන data on කරගෙන මොන්නේ තව wifi එකට හරි connect කරගෙන phone එක silent දාන්නෙත් නැතුව මේ vibrate විතරක් දාලා. හරි ring වෙන්න දාන්නේ නැහැ. ring වුණා තවලුනේ. vibrate වුණාට අවුලක් නැහැ. ඒකින්ද ringing off කරලා vibrate on කරලා අන්න ෆෝන් එකක් තියාගෙන ඉතින් දවසේ සැඳෑ සමය ගත කරන්න වාඩි වෙනවා පොතත් අරගෙන ඉඳගත් වෙලේ ඉඳලා අන්දන්නේ ඒක ළමයින්ට අද්දගෙන ඇති වෙන වෙලාවට එච්චර එහෙම vibrate වෙන්න ගන්න නැහැ හැබැයි පාඩම් කරන්න ඉඳලා ඉඳලා පාඩම් කරන්නේ ඒ වෙලාව ඉඳගත් වෙලේ ඉඳලා ඒක vibrate වෙන වැඩි වැඩි vibrate වෙනවා ඕක තමයි ඔකට පාඩම් කරගෙන මතකෙටින් නැති වෙන්න හේතුව. හරි. දැන් සමාවක් නෑ ළමයි හරි. දැන් මුල් මේ ඔන්ලයින් ක්ලාස් පටන් ගත්ත මුල් කාලේ නම් ඔය ඔන්ලයින් ළමයි විශේෂ මේ ප්‍රශ්න තිබ්බේ. ටියුට් ලැබෙන්නේ නෑ. ඒකින්ද ටියුට් වල PDF පාවිච්චි කරන්න වෙන්නේ. අරයි මේකයි එහෙම ප්‍රශ්න. දැන් එහෙම ප්‍රශ්න නෑ. පාඩම් කරද්දී. වැඩ කරද්දී. ෆෝන් එක ළඟට ගන්නට බෑ වෙන ඔප්ෂන් නැත.
වෙන ඔප්ෂන්ස් නැත. ෆෝන් එක නම් ළඟට ගන්න බැහැ. ඒ කියන්නේ මේස උඩ තියෙන්න බැහැ. ඔයා පාඩම් කරන්නේ කාමරයක නම් ඒ කාමරයේ ඇතුලේ තියෙන්න බැහැ. ෆෝන් එක ඔයාට අත දික් කරලා ගන්න බැරි තැනකින් තියන්න ඕනේ. කියන්නේ කාමරය ඇතුලේ තියෙන්න බැහැ. මේස උඩ කොහොමත් තියෙන්න බැහැ. පිටිපස්සෙන් අරලා බැලුවම නම් ඇඳ තියෙන්නේ, ඇඳේ තියෙන්නත් බැහැ. කොහොම හරි ඒ පාඩම් කරන සීමාව ඇතුළේ වාට ෆෝන් එක පේන්නවත් තියෙන්න බැහැ. පොඩ්ඩක්වත් පේන්න බැහැ. හරි. ඔයා පාඩම් කරන්න වාගේ කාමරේ නම් ඔයා ෆෝන් එක තියන්න ඕනේ. හරි. ගෙදර වාහනයක් තියෙනවා නම් වාහනය ඇතුළට දාලා ලොක් කරන්න. නැත්නම් අම්මට දෙන්න අල්මාරියට දාලා ලොක් කරන්න කියලා. හරි. පාඩම් කරන වෙලාවට හරි. පාඩම් කරන වෙලාවට අම්මට දෙන්න පාඩම් කරලා ඉවරුනහම මට දෙන්න ෆෝන් එක කියලා. හරි නැත්තම් ෆෝන් එක දීදී හරි මෙහෙම හිතනවා. දැන් ඇප්ස් උත් තියෙනවා. ඉතින් මමත් පාවිච්චි කරන ඔය ෆොරස්ට් ඇප් එකේම සෑහෙන හොඳයි. හරිද? හැබැයි ඒක පාවිච්චි කරන්න ඔයාට මුලින් ඩිසිප්ලින් එක හැදලා දෙන්න ඕනේ. පාඩම් ෆෝන් එක පාඩම් කරන වෙලාව වෙන වැඩ වලට යන්නේ නැහැ කියලා. අමාරු වචනයක් තියෙනවා ඒක ගූගල් කරලා බලන්න ඕනේ. හරි. හරි ඊට පස්සේ ගූගල් එකට ගිහිල්ලා ඊට පස්සේ ටික වෙලාවකින් මෙහෙම හිතේ. ඇයි මම දැන් මේ Facebook එකේ මේ කමෙන්ට් එකට රියැක්ට් කරන්නේ? මම දැන් පාඩම් කරගෙන හිටියේ. අම්මට සිරි මම පාඩම් කරන්න අර වචනේ බලන්න නේද මේක ගත්තේ ෆෝන් එක. ඒක තමයි වෙන්නේ. වෙනවනේ අද ඒකනේ හිනා වෙන්නේ හොවලා. අත්දැකීම මේක ඇත්ත කතා කරන්නේ. හරි. සිරා සිද්ධි. මම කොහොමද වදන්නේ? මටත් වෙන හින්දානේ මම කියන්නේ. එහෙම වෙනවා. ඒකට අපි මොකක්ද කරන්න ඕනේ? Distractions අඩු කරන්න ඕනේ. උළු නැති කරන්න බෑනේ. හරි. අර අපි ඔන්ලයින් ක්ලාස් එක කරද්දී වගේ වටේ ඉන්න බල්ලෝ එක එක ගන්න ගත්තාට ඔක්කොම කෑ ගන්නවා. හරි. Distraction. ඉතින් බල්ලන්ගේ කටවල් මහන්නද ගිහිල්ලා අපි. බැහැනේ. හරි. එහෙම කරන්න බෑ. හරි. Distractions නැති කරන්න බෑ. පුළුවන් තරම් හරිද අපිට control කරන්න පුළුවන් Distractions ටික අවම කරගන්න. අවම කරගන්න කියලා කියන්නේ ඇයි ඒ අපි distract වෙන්න මොකද වෙන්නේ? අපේ focus එක හැම තැනම විසිරෙනවා. හරි. එහෙන විසිරුණාට පස්සේ පාඩම් කරන්නේ ඔළුවට එන්නේ නැහැ. හරි උදාහරණයක්. හරි ප්‍රායෝගික උදාහරණ මගින් අපි කතා කරන්නේ ඔයගොල්ලෝ දන්නවනේ පන්ති. හරි ප්‍රායෝගික උදාහරණයකින් ඔප්පු කරලම පෙන්නන්න. ඔයගොල්ලෝ පුංචි කාලේ මේ පහ වසරට යන්කෝ. හරි පහ වසරේදී අර අත්කාශය ගේන්න කියලා කියනවා නේද? මොකටද අත්කාශය ගේන්න කියලා කියන්නේ පහ වසරේදී? පහ වසරේදී ඇයි අත්කාශය ගේන්න කියලා කියන්නේ? අර කොස්කොල පුච්චන්න. හරි ඇයි අර මෙන්න මේ විදිහට අත්කාච ඔන්න හොම තියෙනවා. හරි ඕකට ඉරව්ව එහෙම අරගෙන හරි ඒකෙන් මේ කොස්කොලේ පුච්චන්න පුළුවන් කියලා හොයාගත්තාම නිකන් අම්මට මරු සීන් එක ගිහින් ගෙදර ගිහිල්ලා කොස්කොලේ රට අඳිනවා. හරි එහෙම කරලා තියෙනවා නේ. කරලා නැත්ත වැඩක් නැහැ. හරි සොර ඊයා යූ ඉතින් දැන් මේ මේ මෙහෙම කරන්න කලින් මේ කොස්කොලේට කලින් ඉරව්ව වැටුනේ නැද්ද? වැටුණානේ. ඇයි එහෙනම් ඒ කොස්කොලේ පිච්චුනේ නැත්තේ? ඉරව්ව කොහොමද වැටුනේ ළමයි? විසිරිලානේ. හරි විසිරිලා. හැම තැනම විසිරිලා. වැඩක් ගන්න බෑ එතකොට. හරියට. දැන් එතකොට අපි මේ අත්කාසි මොකද කරේ? අත්කාසි කරේ ඒ විසිරිලා තිබ්බ හිරු කිරණ ටික අරගත්තා. ඒකද? එකතනකට ගත්තා. ඔකල හලැති වෙන්නේ හරි ඕක තමයි උතුම් වෙන්නේ. ඩීප් වර්කින්. හරි ඔගොල්ලෝ බයොලොජි පාඩම් කරන්නේ ඩීප් වර්ක් වෙන්න ඕනේ. හැමතැනම අවධානයේ විසිරි හරි ෆෝන් එකේ නොටිෆිකේෂන් බල ෆෝන් එක තියාගෙන හරි ඒ වගේ චැට් කර එහෙම පාඩම් කරන්නට බැරිය. වෙන ඔප්ෂන්ස් නැත. එහෙම පාඩම් කරන්න බෑ. එහෙම පාඩම් කරකට මතක හිටින්නේ නැහැ. අමතකුමත් නැවත මතක් කරගන්න බෑ. කියන ඒවා සමහර වෙලාවට ඔළුවට යන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒකකින් ද රචනා ප්‍රශ්නයක් කරුවා මේක ලියා ගන්නවා. ලියන්නේ කොහොමද? ලියන පිළිවෙල මොකක්ද කියලා හිතා ගන්නවා. ඒකින් ද රචනා ප්‍රශ්න ලියන්නේ නැහැ. ඒකකින් ද විභාගින් පාස් වෙන්න. මොකයි වෙන්නේ? ඒකකින් ද පාඩම් කරන වෙලාවට
වැඩ කරන වෙලාවට පුළුවන් තරම් රිපෝට් කරන්නේ හැම තිස්සෙම පුළුවන් නම් සමහර වෙලාවට අවස්ථා එනවා සමහර වෙලාවට PDF එකක් බලාගෙන කරන්න වෙනවා ඒ වෙලාවට හැරෙන්න හරි අනිවාර්යෙන් දැන් ඕගලන්ට මේ ඕන තරම් නෝට්ස් දීලා ඇතින් හරි මොකක්වත් ෆෝන් එකෙන් බලන්න දෙන්නේ ඔන්ලයින් ළමයින්ට උනත් එහෙම බලන්න අවස්ථාවක් වෙන්නේ නැහැ එහෙම අවස්ථාවක් වෙන්නේ නැති හින්දා හරිද ෆෝන් එක සම්පූර්ණයෙන් කාමරේ තියෙන්න බෑ අම්මටම දෙන්න අම්මට දීලා වඳින්න හරි අම්මට දෙන්නම් දීලා වඳින්නනේ හරි අම්මට දෙන්න පාඩම් කරලා ඉවරනාට පස්සේ දෙන්න කියලා හරි එහෙම කරලා කොහොමද දැන් මේ මාස පහකට කරන්න ඕනේ කැපකිරීම මම කියන්නේ ඒ වැඩේ කරන්න ඔන්න ඔය විසිරිච්ච මේ 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 විදියට අවධානයේ විසිරෙලා තියෙන අවධානයේ එක තැනකට ගන්න නම් ෆෝන් එක අයින් කරන්න වෙනවා. ඒකත් එක්ක පාඩම් කරන්න බෑ. ඒකත් එක්ක පාඩම් කරු පොළොට යන්නේ නැහැ. මතක හිටින්නේ නැහැ. මතක හිටපු ගමන් අමතක වෙලා යනවා ඊළඟ දවස් කීපෙකින්. කරලා බලන්න මම කියනවාට ඩීප් කරාට පස්සේ පට්ට සැනසීමක් දැනෙන්නේ. ෆෝන් එකක් තියාගෙන පාඩම් කරලා ඉවරලා නිකන් ඔය අන්තිමට අරගෙන වෙන්නේ. ඇයි මම මේ කමෙන්ට් එකට රියැක්ට් කරන්න කියලා නේ අන්තිමට හිතන්නේ. එතකොට එන්න තවන්ට එන්නේ පට්ට මර්සිරි මම සුපිරි පොරක් මම පාඩම් කරන වෙලාවෙත් කමෙන්ටඩ රියෙක් කරන එහෙම හැඟීමක් වෙන්නේ ඈනේ අමු පජාත හැඟීමක් නෙන්නේ පට්ට කාලකන්නේ ෆීලිංක් නෙන්නේ ඒක නැති කරලා ඩීප් වර්ක් පටන් ගන්න ෆෝන් එක අයින් කරලා සම්පූර්ණයෙන්ම අයින් කරලා පාඩම් කරන වෙලාවට ෆෝන් එක ඔබන්න වෙලාවක් තියාගන්න ඔය පන්ති ඉවරලා ගෙදර යන ගමන් විතරක් ෆෝන් එක ඔබනවා කියන එක ගන්න ඊවස්සේ ඔය පන්ති තියෙන වෙලාවන් තියෙනවා පන්තිකට ෆිසිකල් පන්තිකට එන්න කලින් මේ ක්ලාස් එකේ ගෲප් එක බලන්න ඕන හරි මැසේජස් දාලා තියෙනවා කියලා. ඊට පස්සේ පන්ති දින වේලාවන් තියෙනවා නේ හරි. පන්ති දින වේලාවන් ටික ඔකුරු දන්නවනේ. මේ වේලාවට කලින් කොට පැය විතර කලින් කොට බලන්න ෆෝන් එකේ මොන හරි විශේෂ දැනුම් දී මොන හරි දාලා දෙනවා කියලා පන්ති. ඒ විතරක් ඇතිනේ දැන් මේ දවස්වල මොනවද ළමයි යාළුවත් එක්ක chat කරන් තින්නේ යන්නේ. මම බයොලොජි MCQ ගෝල්ඩන් MCQ පොයින්ට් කතා කරනවා නම් කමක් නැහැ. එහෙම කරන්නේ නැහැ නේ. අතරම් කතාව chat කරනවා කියලා මොකද්ද කරන්න කියලා බලන්න. වැරිය කරනවා කියලා මොකද්ද කරන්න කියලා බලන්නකො මොකද්ද හම්බෙන්නේ සතුටක් හම්බෙන තරස් කරලා තබ්බෙක් කෙනෙක් නේ ආතල්දී දැන් පොඩකට ආතල් පැත්තකින් තියෙන ඩීප් වර්ක් පටන් ගන්න දෙදලා ජයග්‍රහ වෙන සුන්දර පරිසරම යන එහෙනම් ඔගලන්ගේ හීන වෙරුවේ අසීමිතව කැප වෙන්න බාලජෝල්ට ඒකක් ගන්න ඩීප් වර්ක් පටන් ගන්න.